විශ්වාස කරනවා අද ලෝකති නෝ දිලීරවර්ගයක් දිලිරවර්ගේ කෘමීන්ගේ ශරය ඇතුට ගිහිල්ලා ක්‍රෘමියගේ සම්පූර්ණ ක්‍රාකාරත්තය පාලනය කරනවාගේ අරියට සම්බි සිිත්‍රපටිවල දින කතාව හැබැයි මේ කතාව ඇත්තටම ස්භාවධර්මය වෙන දෙයක් අදම කතා කර නැනේ ගෙන මගේ නම රචර විජේසයන මම ෘත්තිීන් වි්‍යාශඥවරය මම හිදනවා විද්‍යාත්මක දැනුම සමාජයත් එක්ක බෙදා ගැනීම ලංකාවේ සංවර්ධනයට අතිශය වැදගත් කියලා. සබාධර්මය හරිම් විසිතුරුයි තමයි හැබැයි ඒ මතුපිටින්. ඒ ඇතුළි තියන්නේෙ හරිම රුද්දුරු අර්රගලයක් තමුන්ගේ ජීවන පැෑත්න වඩා ඉහළ මට්ටමකට අරං එන්න හැම ජීවියෙක්කු උපරිම ඔස්හ කරන. සමහර වෙලාවට මේ සඳහා ජීවිීන්වර්ග දෙකක් අතර සහජීවන සම්බඳතා ගොඩනගෙන. හැබැයි ගොඩක් වෙලාවට ලෝකයේ දකින තියෙන්නේ විලෝපික සම්බන්ධ. ඒක කියන්නේ. ජීවගේ පැවත්මර ඇඳී පවතින්නේ වෙනක් ජීවියන්ගේ විනාශයමත. මේ සමහර උපක්‍රම අපිට පෙරන විදිීට හරිම දරුණු කරූර වෙන්න පුළුවන්. කෝඩිසිප්ස් කේලග යන්නේ මේ වගේ අතිශය දරුණු විලෝපික දිලීර විශේෂයන්. ලෝකයේ මේ වගේ දිලීල හයිසියක්ක් විතර අඳුරුගෙන තියනවා. මෙයාලාලගේ තියෙන විශේෂත්වය තමයි මේ ගොළන්ගේ ජීවන චක්‍රයේ රැඳලා තියෙන්නේ අනි ජීවින්ගේ විශේෂයම කෘමීන්ගේ හරපෝෂිත ධාරකයක් විදියට මේ දිලීට ජීවත්වන්නේ ආර්ධතාවේ වැඩි නිවර්තන කලාපී ප්‍රදේශවල හරයට ලංකාව වගේ මෙවගේ දිලීර රැසක් ලංකාවෙත් තියෙනවා ඕනෙම ජීවිය කුත්සාහ කරන්න පුළුවන් තරම් වැඩ්ඩි ප්‍රදේශක යාගේ වර්ගය පතරෝ හරි එකට හේතුව තමයි පුළුවන් තරම් මේ විදියට පැතිරුණොත් විතරයි ඒවර්ගම ජීවින් අතර තරගයක් ඇතිනවන්න ඒ වගේම වැඩි පෝෂණ අවස්ථථ වගේම යම්කිසි ස්වභාවික අපදාවක් නිසා යම් ජීවින් කොටසකට හානිුවත් තවත් පැතිරුණ ජීවින්න නිසා ඒ ජීවිී කාණ්ඩය පරිසරය තුළ ඉස්රාට යනවා දිලිල් පැතිරයන්නේ ප්‍රධාන වශෙන් දිලීර බීජාන තුළින් දිලීර ප්‍රජරන අවතින් පසුව දිලිර ජාලය නිෂ්පාදනය කරනවා බීජානු ධානය කියලා හිසක්ගේ කොටසන් මේ ධානී තුළ බිලියන ගණනක් පුංචි දිලීරබීජානු එක අනි හරියට දිලීරවල පීජකිලහි තන්න එව තියනවා. දිලිරය මොකද කරන්නේ යාගේ ජීවන චක්‍රයේ එක්තැනකදී මේ දිලීර බීජානු වහසට විදිින්න පටන්ගන්න. එතකොට සුලංගින් මේ දිලීර බීජාන විසිරිලා ගිහිල්ලා එක හටගන්න සුදුසු පරිසරේකට ආපුවාම සමහර බීජානු වලින් නැවතත් දිලීර හටගන්න පටන්ගන්න. හැබැඇයි කෝඩිසෙප්ල මොකද කරන්නේ එයාලගෙත් මේ වගේ බීජාන්‍ය ෂ්පාදනයක් තියෙනවා හැබැයි එයාල හොයන්නේ තවත් එක තෙත් පාරිසර ඇක්නෙමේ. එයාල හොයන්නේ තවත් එක කෘමියෙක්. කෝඩිසෙප්ස් ලගේ බීජානුවක් කෘමියෙක් මත පතිත වුණොත් මොකද වෙන්නේ දිලීර බීජනූ වහාම ක්‍රියාත්මක වෙලා කෘමියාගේ පට්ටක්ක බිඳගෙන යාගේ දිලීර ජාලය කෘමියාතුළට ඇතුල් කරනවා. එහෙම වෙලා කෘමියාගේ ස්නායිුපද්ධතිය දක්වා මේ දිලීරය හිමින් ගමන් කරන්න පටන්ගන්න. මේකට සාමානයේ දවස් දෙකක් විතර යනවා. ඊළඟට මේ දිලීර ජාලය කෘමියාගේ ශලීරයේ පාලනය කරන්න විවිධ රසානික ද්‍රව්ව්‍ය නිකුත් කරනවා. මෙහෙම කරන්නේ කෘමියාගේ ශරීවේ පාලනය යගේ අතට ගන්න. මේක සිද්ධ වඋනාම්මක දෙවෙන්නේ කෘමියා අමුතු විදියට හැසිරෙන්න්න පටන්ගන්නෝ. ඒ කියන්නේ එයා ඉන්නේ කණ්ඩායමක් එක් නම් රැලක් එක්ක නම් යා මුලින්ිම එකින් අයින් වෙලා තනියම ගමන් කරන්න පටන්ගන්නවා. ගැහැෙන්න්න පටන්ගන්නවා විකෘති විදිට ඇ විඳන්න පටන්ගන්නවා. ඒකට සේතුව තමයි අ දිලීරයේ එයාගේ ශරීරයේ පාලනය අතර ගත්තු නිසා. තව දිනයක් දෙකක් යනකොට මේ රසායින්ග ද්‍රව්විය කෘමියයාාගේ මුළු ශරීරයේ පුරාම පැතිරිලා යනවා. ගිහිල්ල කෘමයාට බල කරනවා මොකක් හරි ධාරකයක් දිගේ උඩට නගින්. ඒ කියන්නේ සුදුසු උෂ්ණත්වයක් සහ එතමනයක් එනකම්. මෙ උස්්නත්වය සාහත එතමනය කියලා කියන්නේ ඇත්තරම අරදිලීරයට ජීවත් වෙන්න තියෙන සුද්දුස්සුම පරිසරේ එනකම් තමයිඒ කෘමියට බල කරන්නේ ධාරකය දිගී උඩට නගන්න. එහෙම තැනකට කෘමියා ගිහාම් මොකද දෙ වෙන්න කෘමිය එකපාර නවතිනෝ. නැවතිලා එයාගේ ශරීරයෙන්ඒ ධාරකය තඳින් අල්ලගන්න. ඒම අල්ිකත්තු ොහොතෙම දිලීරේ පිට කරනව රසායිනික ද්‍රවය කෘමියාව විනාශ කරන්න. එහෙම කරලා ඒ සතා එත නින්දිම මියගියායෙන් පස්සේ පෘමියාගේ ඇගේ තියෙන ප්‍රෝටීන සහ වෙනත් පෝෂණ ද්‍රව දව්කරගෙන ඒ ශරීරයේ මතමාර දිලීරයේ විශාලව වැඩෙන්න්න පටන්ගන්න. එහෙම ගිහින් තවත් ඒ විදදිහටම බීජානධානයක් නිෂ්පාදනය කරලා තවත් කෘමියක්ගේ ශරීරයේ ආක්‍රමණය කරන්න ජාන විසරලව හරනෝ මේක තමයි මේ දිලේරේ තියන ජීවන චක්වය මේ ක්‍රියාව අපිට හරිම කරූර ධර්ුණු ක්‍රියාවක් වගේ අපට පේන්න පුළුවන් හැබැයි ඒක තමයි ස්භාවධර්මයස්භාවධර්මය ක්‍රමය විද්‍යාත්නය පරීක්ෂණ කරනවා මේ දිලීරය මගේ නිෂ්පාදනය කරන රසානික ද්‍රව්‍ය කොහොමද ක්‍රියාත්මක වෙන්න කියර තේරුම් ගන්න ඒකට හේතුව තමයි අපිට එ තේරුම් ගන්න පුළුවන්නන් විශේෂයම මිනිසාගේ මොලය සහ ස්නායිපද්ධතිය සමඟ සම්බන්ධ විවිධ රෝගවල්ට ප්‍රතිකා අර සඳහා මේ රසායනික දරාවේ උදවවෙන්න පුළුවන්.ඉති මමාද උගලන්ට අරගෙනාව අපේ ස්භාවධර්මය දකිින්ට තියෙන විශේෂ සංසිද්ධියයක් ගැන විද්‍යාව කියය ඒක තමයි ස්භාවධර්මය දිහා වෙන ස්විදියට බලනය එක. ඉති මම හිත නොව උගොලන්ගේ ඒ දැනුම පොඩ්ඩ කරරි දියුණුුවවෙන්න මේ විඩිය එක උදව වෙන්ඩ ඇති කියලා මේ විඩිය එක බැලුවට ඔගොල හැම දිනාටම ගොඩක් ස්තුතියි.